शुभ संध्याकालेक्वेव अपि तव सब अपे मे सीसीएनए मे अपे मे वीडियो सेशन वेल अपि दैन सबनेटिंग तमाइ करान्ने सबनेटिंग वेल अपि वीएलएसएम गाना करा अंतिम वीडियो एके दैन बलम अपि तव कोमद अपि तव गाना करान्ने कियला केलिम ए गैन आईपी एड्रेस एकक दीला एके सबनेट मास एक दुन्नट पास्से ඒ ස්ලෑස් නොටේෂන් එක දුන්නට පස්සේ අපි කොහොමද ඒකේ සබ්නෙට් මාස් එක හොස්ට් කොච්චරක් තියනවද ඒක පටික්ලර් සබ්නෙට් එකකට සබ්නෙට් කීයක් තියනවද සහ ඊට පස්සේ ඒ මේ 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 තියෙන IP එක රයිට් මේ දීලා තියෙන IP එක 210.10.10.145 right මේ IP address එක belongs නැත්තම් IT වෙන මේ IP address එක IT වෙන broadcast ID එක මොකද්ද network ID එක මොකද්ද මේ network එකේ මේ slash 26 වලින් අපි හොයා ගන්න පුළුවන් මොකද්ද අපිට subnet මොකද්ද subnet කීයක් තියෙනවද ඊට පස්සේ එක particular subnet එකට host කීයක් තියෙනවද සහ සබ්නෙට් මාස් එක. ඇත්තට මේ වගේ ගණන් තමයි සාමාන්‍යයෙන් ඇත්තට මේ වගේ ගණන් එලෙවල්ස් වලටත් එනවා ළමයිට. ඒ කියන්නේ ICT එලෙවල්ස් වලට එනවා ලෝකල් සිලබස් වලට. ඊට අමතරව මේ වගේ ගණන් එනවා CCNA සාමාන්‍ය එක්සෑම් වලට සහ networking networking you know networking subjects වල IP addressing වල ගණන් වලට මේ වගේ subnetting questions එනවා. එතකොට අපි දැන් මේක අද හදන හැටි බලමු. මම මේ කියලා දෙන්නම්. මේ ටග් ගාලා හදන්න පුළුවන් අපිට. right? මොකද අපි කලින් ගණන් හදපු හින්දා රයිට් අපි මුලින්ම බලන්න ඕනේ මේ ක්ලාස් එක මොකද්ද කියලා. ඔයා දන්නා මේ ක්ලාස් එක කෙලින්ම 210 වලින් පටන් ගන්න. එහෙනම් මේ ක්ලාස් එක මොකද්ද? මේ ක්ලාස් එක ක්ලාස් C IP address එක. හරි? ක්ලාස් C IP address එක. මොකද ක්ලාස් C එක ක්ලාස් C එකේ range එකක් තියෙනවානේ. දැන් අපි දන්නවා ක්ලාස් A එකේ range එකක් තියෙනවා. රයිට්? 12126. හරි? ඊට පස්සේ 128 ඉඳන් right 191 කියලා තව range එකක් තියෙනවා 192 වල ඉඳන් 223 හරි මේ අයලා class A එක මේ class B එක මේ class C එක ඕකනේ පළවෙනි octet එක බෙදෙන විදිය. එතකොට මේක අයිති වෙන්නේ මොනවද class C යි. ඒකයි මම මේ class C කිව්වේ. එතකොට අපි දන්නවා class C එකේ default subnet mask එක කීයද? එන්නේ 255 255 2550 හරිනේ. ඕම තමයි එන්නේ. හරි. එතකොට මේක slash notation එකේ ලියනවා නම් මට ලියන්න පුළුවන් slash 24 කියලා. ප්‍රශ්නයක් නැහැ. හරි. දැන් අපි බලමු මේ ගාන කොහමද හදන්නේ කියලා. right? මේ ගානේ මුලින්ම කියලා තියෙන subnet mask එක හොයන්න ඕනේ. ඒ කියන්නේ මේ IP address එක මේ slash notation එකක් දීලා තියෙනවා නේද? මේ මේ network එක මොකද්ද? මේ network එකේ මොකද්ද subnet mask එක කොහමද හොයන්නේ? අපි දන්නවා slash 26 කියන්නේ slash 26 කියන්නේ අපිට tag ගාලා හදා ගන්න පුළුවන්. 26 ආවේ පළවෙනි ඒ කියන්නේ slash 26 වලින් මොකද්ද කියන මම හැම වෙලාවෙම කියනවා. පළවෙනි bit 26 තමයි network එකට ආයිති. ඔයා දන්නවා IP address එක කොටස් දෙකකට බෙදනවානේ. IP address එක කොටස් දෙකයි. එකක් තමයි net ID right? net ID අනිත් එක තමයි host ID. හරි? දැන් මේ 2n slash 26 කියන්නේ net ID එකට තියෙන bit ප්‍රමාණය. bit 26ක් තියෙනවා. ඒතකොට අපි මේක බලමු කොහොමද bit 26 එන්නේ කියලා. ඒතකොට මට ගන්න පුළුවන් 26 ඇදෙන්න 8. ආ ඊගාව එකත් 8, ඊගාව එකත් 8, ඊගාව 24යි 2යි 26. ඔන්න 26 හැදුණා ඇති. ඒතකොට මෙතන අපි ලියන්න පුළුවන් අපි ඕගොල්ලෝ දන්නවා කෙලින්ම 8 කියන්නේ කියද 255. මෙතන එකේ වටක් කියන්නේ මෙතන 255. මෙතන 255. මෙතන 1.2.6යි. දැන් මේ 2 කියන්නේ ඇත්තටම 1.2.6යි. කොහොමනේ එන්නේ? මේකේ පළවෙනි එක 128, දෙවෙනි එක 64. මේ දෙක එකතු කරාම කීයද? 192. right. ඔන්න 192. මෙන්න මේක තමයි subnet mask එක. subnet mask එක අපි හෙව්වා. right. ඒ කියන්නේ network portion එක. මෙතන right. ඕක තමයි. ඒතකොට මෙතන උත්තරේ එන්නේ මොකක්ද? මේක තමයි උත්තරේ. හරි ඊගාවට මොකද්ද හොස්ට් ප්‍රමාණය කොච්චරක් හොස්ට් තියෙනවා අපි දන්න හොස්ට් ප්‍රමාණය අපි හොයන්නේ සූත්‍රයක් තියෙනවානේ අපි 2 to the power h right minus 2 greater than or equal requirement හරි දැන් අපි දන්න network bit 26ක් තියෙනවා නම් හරි හොස්ට් බිට් කීයද ඉතුරු වෙන්නේ රිමේනින් ගාන හොස්ට් වෙන්න බෑ
නැත්තම් ටෝටල් බිට් කීයද? ටෝටල් බිට් වලින් නෙට්වර්ක් බිට් එක අඩු කරාම එනවා හොස් බිට් ප්‍රමාණයනේ. ටෝටල් බිට් 32යි. මොකද අපි IPv version 4 address එකනේ මෙතනදී අපි compare, ඒ කියන්නේ මෙතනදී අපි ගන්න IPv 4 6 එකට ආවේ නැහැ. IPv 4 ඉවරුණාට පස්සේ මම 6 එක කරනවා. දැනට IPv 4 තමයි. ඒතකොට IPv 4 වල total bit තියෙනවා 32ක්. ඒකෙන් අපි network bit දැන් මෙතනම තියෙනවා 26ක් කියලා. 26ක් අඩු කරාම එනවා කීයද? 6ක් එනවා host bit එකට. ඒ කියන්නේ host ප්‍රමාණය. කියන්නේ h කියන්නේ host ප්‍රමාණය. ඒතකොට මෙතන 2 to the power 6 කියන්නේ කීයද? 64 minus 2 62 වෙනවා. හරි. මේ ඇවිල්ලා host per subnet. host per subnet. හරි. ඔය තමයි host per subnet. හරි. එතකොට දැන් අපි බලන්න ඕනේ ඒකත් හරි. එතකොට මේ එතකොට නම් host per subnet මෙතනට ඇත්තටම 64ක් දාන්න පුළුවන්. නැත්තම් network id එකයි broadcast එකයි අඩු කරලා working IP address නැත්තම් valid IP address 62ක් කියලා කියන්න පුළුවන් ප්‍රශ්නයක් නැත. මේක උත්තරේ. ඊට පස්සේ බලන්න subnet ගාන කොච්චර subnet තියෙනවද කියලා. ඇත්තට subnet ගානත් මම හැදුවා මෙතන ඒ දවස් මම ඒ අර මගේ කලින් YouTube videos වල මම කරා කොහමද subnet එක හද subnet total how many subnets හොයන්නේ කොහමද. ඒකේ තියෙනවා 2 to the power minus n කියලා සූත්‍රයක්. මේ capital N එක දාන්න. මේකේ n කියන්නේ n කියන්නේ මොකද්ද මෙතන? converted bit. හරි. මෙතනින් කියන්නේ converted bit කියලා. right. එතකොට ඇත්තටම bit කීයක්ද දැන් මේ මොකද්ද මේ class එක class C නේ. අපි දන්නවා class C එකේ right class C එකේ සාමාන්‍ය 24 තියෙන. slash notation එක 24 නේ. ඒ කියන්නේ 255 255 default එක මං කිව්වේ. bit පළවෙනි bit 24 නේ. එතකොට 24 නේ අපි මෙතනින් ගත්තා දෙකක් ගත්තා නේ මේ. 1යි 2යි. එතකොට අපි ඇත්තටම කීයක් convert කරාද? මෙතන bit දෙකක් convert කරලා තියෙනවා නේ. මෙතන default එක මේක මේ දෙක අපි convert කරා. එතකොට තමයි මේක 26 වුනේ. 26 වුනේ slash notation. එතකොට converted bit කියද 2යි. එතකොට 2 to the power n සූත්‍රය ගත්තොත් converted bit දෙක නම් net subnet කීයද? subnet 4යි. ඔන්න subnet ගානත් එව්වා 4යි. හරි. මෙතනදී ගන්න අපි number of subnet හොයන්නේ converted bit. ඒ කියන්නේ default range එකට අමතරව default range එකෙන් එහා ගියාට පස්සේ අපි bit කීයක්, ඒ කියන්නේ host පැත්තේ තියෙන bit කීයක් network පැත්තට දාගත්තද කියන එක. ඒ bit ගාන ඒකේ 2 to the power ගත්තට පස්සේ අපිට එනවා subnet ගාන. හරිනේ ඒකත් හරි. දැන් අපි මේක මේ ටික හරිනේ දැන්. හරි දැන් අපි බලමු range එක මොකද්ද කියලා. range එක මම මෙතන ලියන්න. හරි. 210යි 10යි class C නේ 10යි. අපි මෙතනින් පටන් ගමු කියද? බිංදු ඉඳන් පටන් ගමු. ප්‍රශ්න නැහැ. බිංදු ඉඳලා ඊගාව එකට කියද? අපි දැන් මෙතන උත්තර ටික තියනවා. මෙතන නම් ඇවිල්ලා කියද? මෙතන උත්තරේ අපි හොස් 62යි නැත්නම් 64යි අර ඔක්කොමත් එක්ක 64යි. එතකොට මෙතන බිඳුවා ඊගාව එක 64යි. හරි. හරි 64යි. ඊගාව එක 128යි. ඊගාව එක කීයද? 192යි. ඊගාව එක කීයද? ඔය 4. ඔව් ඕක තමයි 4. එතකොට මේක එන්නේ කිය 210යි 210.10. right 210.10.10 128. හරි. ඊගාව එක 210.10.10.192. හරිනේ. right මෙතන බිඳුවයි මෙතන ඩොට් එකක්. හරි. දැන් මේකේ බිඳුවේ ඉඳන් පටන් ගත්තට පස්සේ මේක ඉවර වෙන්නේ කියද? 210.10. මෙතන 64 එන්න ඕනේ. හරි. මෙතන 63යි. මේ පළවෙනි network එක, පළවෙනි subnet එක, first subnet එක, දෙවෙනි එක මෙතන 210යි. 10යි 10.10.127 127. Here 210.10.10.191. Last one 210.10.255.
ඔන්න මේක තමයි මොකක්ද? මේ තමයි සබ්නෙට් 4. 1 2 3 and 4. හරිනේ. එතකොට මම මෙතනදී මොකද කරේ? සබ්නෙට් 4ම හෙව්වා. එතකොට දැන් බලන්න මේ IP address එක මොන සබ්නෙට් එකට අයිති? 210.10.145. මේක අයිති වෙන්නේ මොකටද? මෙන්න මේ range එකට. මෙන්න මේ range එකේ සබ්නෙට් 3 වෙනි සබ්නෙට් එකට තමයි මේක අයිති වෙන්නේ. මොකද 145 වැටෙන්නේ මේ අතර 128යි 191 අතරනේ. එතකොට 3 වෙනි සබ්නෙට් එකේ IP එකක් තමයි මේ තියෙන්නේ. එතකොට මේකේ මේ IP එකේ net ID එක කියන්නේ මොකද්ද? net ID කියන්නේ මේක. මොකද්ද net ID? 210.10.128. host ID එක කොහමද එනවා? host sorry broadcast ID එක. network ID එක මේක, broadcast ID එක 210.10.191. මොකද්ද මේ network ID එකෙන් කියන්නේ? network address එකෙන් කියන්නේ මොකද්ද මේ subnet එක? මේක හඳුන්න මේ to identify the particular net මේකෙන් කියන්නේ. මේ broadcast address එකෙන් මොකද කරන්නේ? මේකෙන් තමයි ඔක්කොටම මේ network එකේ machine 64ක් තියෙනවානේ, 62ක් තියෙනවානේ. මේ 62ටම මොන හරි යවන්න ඕන මෙන්න මේ address එක හරහා තමයි broadcast කරන්නේ. 210.10.10.191. තේරුණානේ? අතරම දැන් හරි ලේසි මේක නේ. මෙයාලා class C address එක slash rotation එක 26 කියලා දීලා තියෙනවා. ඔච්චරයි දෙන්නේ සාමාන්‍යයෙන් subnetting ගානවල මොන ඔච්චරයි දෙන්නේ. මේ ගාන දුන්නට පස්සේ අපි ඔක්කොම හොයන්න ඕනේ subnet mask එක හොයා ගන්න පුළුවන් වෙන්න ඕනේ. host කොච්චරක් host තියනවද කියලා. host කියන්නේ valid IPs කොච්චරක් තියනවද එක particular subnet එක, particular network එක, sub network එක කොච්චරක් IPs තියෙන්න පුළුවන්ද කියලා ඒක හොයයි. ඊට පස්සේ කොච්චර සබ්නෙට් තියෙන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ ඒ පර්ටිකියුලර් IP එක අයිති වෙන network ID එක. නැත්තම් network address එක. නැත්තම් ඊගාවට broadcast address එක. right? හොඳට මතක තියාගන්න ළමයි මෙන්න මේක තමයි අහන්නේ. ඒ කියන්නේ මේ මේ මෙච්චරයි දෙන්නේ ගණන් වලට. ගානේ මෙච්චරයි තියෙන්නේ. මේ ප්‍රශ්න ටික තමයි ඉතුරු ටික. එතකොට ඕගොල්ලෝ මේ ගාන මේක දුන්නට පස්සේ අපි මේ කරන සූත්‍ර අපි සූත්‍ර දාලා ඒවා ඇත්තටම ඔළුවේ තියෙන්න ඕනේ මේ ගාන හදද්දි. නැත්නම් අමාරුයි මේක. කියන්නේ මේ වගේ ගණන් දෙක තුනක් හැදුවට පස්සේ හරි. මම හිතුවා මේක තේරෙන්නේ නැති කියලා. කිසි ප්‍රශ්නයක් නැහැ මේක. මේක ඇත්තටම fix length subnet mask නේ. දැක්කනේ මේක fix length. ඇයි මම fix length කියන්නේ? මේකේ සමාන කොටස් කීයක් තිබ්බද අන්තිමට? හතරක් ආවානේ. මේක ඇත්තටම ඩයග්‍රෑම් එකක් හැන්දොත් මට මෙහෙම කරන්න පුළුවන් නේ. තවත් පැහැදිලි කරනවා නම්. හරි. මට මෙතන පුළුවන් IP එක පටන් ගන්න කීයද? බිංදුවේ ඉඳලා කීයද මෙතන? බිංදුව 64 128 192. මෙතන බිංදුවේ ඉඳලා කීයද? මෙතන ඉවරෙන්නේ 63 න් ඉවර වෙනවා එක network එක. මෙතන 127 න් ඉවර වෙනවා. මෙතන 191 න් ඉවර වෙනවා. මෙතන 255 න් ඉවර වෙනවා. හරි. අතර මේ සමාන කොටස් හතරක් නේද? මේ අය first network එක, second network එක, third network එක, fourth network. subnet හතරයි. සමාන කොටස්. මේ අතර මොකද්ද? fix length subnet mask ගන්න තමයි මේ හැදුවේ. හරි? මේ network එක කඩලා තියෙන එහෙම. ඒතර මේ IP address එක belongs to which subnet? subnet 3. මොකද 128යි 191 අතර තමයි 145 තියෙන්නේ. ඉතින් මේකේ මහ ලොකු දෙයක් නැහැ. ඇත්තට මේ හරි ලේසි. ඉතින් මම හිතනවා ඕගොල්ලන්ට මේ ගාන පැහැදිලි වෙන්නේ නැති. අපි තව ගණන් කීපයක් කරමු. මම මේකේ මේ වීඩියෝ එක මේ නවත්වනවා. අපි නැවත තව ගානකින් හම්බ වෙමු. ඕගොල්ලන්ට සුබ දවසක්. සුබ සන්ධ්‍යා කාලයක් කියලා.